මෙන්න දැන් ලැබුණු තවත් උණුසුම් පුවතක්. දෛනිකව සිදු කරන PCR පරීක්ෂණ වලින් ආසාදිතයන් වාර්තා වීමේ ප්‍රතිශතය 100%ට සීමාවට පැමිණ ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ සංස්කාරක වෛද්‍ය හරිත අලුගේ මහතා සඳහන් කළා. මේ පිළිබඳ සෞඛ්‍ය බලධාරීන් කඩිනම් අවධානයක් යොමු කළ යුතු බවද ඒ මහතා වැඩිදුරටත් පැවසුවා. කොවිඩ් වෛරසයේ ආසාදිනිය වීමෙන් අඩු වයස් සීමාවේ පුද්ගලයන් මිය යාම පසුගිය දින කිහිපය තුළ වර්ධනයක් පෙන්නුම් කරන බවද හරිත අලුත්ගේ මහතා පෙන්වා දුන්නා. වැඩිදුරටත් මෙහිදී අදහස් දැක්වූ වෛද්‍ය හරිත අලුත්ගේ මහතා උපුටා ගැනීම පළවෙනි වතාවට PCR පොසිටිව් රේට් එකේ 7.2ක් ගමන් කරලා තිබෙනවා. සමහර තැන්වල මේක 15, 20, 25, 30 දක්වා ගමන් කරන තැනුත් තිබෙනවා. අපි කියන්නේ අධිවසංගත තත්ත්වයකට ගමන් කරමින් සිටිනවා කියලා. දැන් හොඳම උදාහරණය කුරුණෑගල අඹන්පොළ විවාහ මංගල උත්සවයේදී ඉතාමත් සීග්‍රයෙන් මේ වෛරසය ව්‍යාප්ත වී තිබෙනවා. ඇත්තටම මේක අලුත් ප්‍රභේදයක් දැයි සොයා බැලිය යුතුයි. දැන් දකුණු අප්‍රිකාවේ ඇස්ට්‍රසෙනකා එන්නත භාවිතා කිරීම නැවැත්තුවා. දකුණු අප්‍රිකාවේ වාර්තා වුණ අලුත් ප්‍රභේදයට ඇස්ට්‍රසෙනකා එන්නතින් ඔරොත්තු දීමක් සිදු වෙන්නේ නැහැ කියලා. දැන් අපි දන්නවද දකුණු අප්‍රිකාවේ ප්‍රභේදය අපේ රටට ආවා කියලා. ඒක දැනගන්න අපිට පහසුකම් තියෙනවද? එකක්වත් නැහැ. දැනට අපි ජයවර්ධනපුර රසායනාගාරයෙන් සාම්පල කිහිපයක් යවලා රටේම තත්ත්වය පිළිබඳ හරි අවබෝධයක් ගන්න බෑ. උපුටා ගැනීම අවසන්. මෙවැනි උණුසුම් පුවත් ලදසනින් දැන ගැනීමට අපගේ වගතුග YouTube channel එක subscribe කර සීනුව බොත්තම ක්‍රියාත්මක කරන්න.